స్థాయి అపేక్షకతుమా మే ఉన్నారు అనాగత పొలున్నారు గుణన గన్న మటత్ యోధ శక్తియక్ వన అమర కీర్తి అపి పూర్ణమత్తుమా వగేమ అపి అమర ప్రకాశమంతుమా राज्य सेवेलारी महात्मा महात्मा सहोद विशाल सहयोग सहोदरी सहोदर वरुणी अवसर अदापे श्रीलंका पुजन भिक्षुपेरमुने साकनातरे तमें मम जग्रहणे उपकरण वटसटाट सहभागी मम विशेष युकुमेलो मंगुमागे दिन दक्म पीलिबंध तमें मैं गुडा गल प्रतिपत्ति से मिलाप पराजयी उदय पराजय इन उद्गल विशेष जग्रहणी उपट गुड़ा पटे इंदम प्रतिपत्य खटयुक्त खंडायी खंडाय हंगी में खटयुत करादी मगे नायक सह खंडाय सहोदरत्व विशेष जीवते कथाकराउख्य दिखाध्यापन सौख्य संपन्न मितनदी आरक्षा कर अभियोग प्रतिपत्ति महिंद जनाधिपत प्रतिपत्ति पक्ष नायक जनाधिपत मागे गोटाबे राजपक्ष मागे सौभाग्य दक्षिण प्रतिपत्ति हतर दिन पार्लिमेंट जाति बुद्धि वार्ता दिशिकेट हतर ग्रहणी अभी तो मडनी अभी तो दक्म मुखद जनता ₹50
රටේ කැනකට ගේන්න හැකියාව ලැබුණා ගොන්නරුව දිස්ත්‍රික්කයේ 32000ට තිබ්බ වැලි ටික රුපියල් 20000ට දෙන්න අපි ඒ අරගලයට නායකත්වය දුන්නා අපි නොබියෝ මේවා කතා කරා ඒ අතුකෝරළ මන්ත්‍රීතුමාලා චන්ද්‍රසේන මහත්මයලා ළඟත් සහෝදරයලා මේ සටනේ අපි අවුරුදු 5ක් අරගෙන ආවා නිසි කලට වතුර ටික සෝභා ධර්මයට අනුව ගොවි ජනතාවට වතුර ටික දීලා තියෙනවා දැන් මහරලි කලාපොල ගත්තොත් මාර්තු 25 අපි වතුර දුන්නු මොකද එතකොට කීඩෑ හානියක් නැහැ දැන් වගා කරලා තියෙන හින්දා වර්ෂා ජලය එනකොට අපේ ජලාශ ටික ඉතුරු වෙයි එතකොට මහවැලි බී කලාපයයි සී කලාපයයි ඉතිහාසයේ පළවෙනි කතාවට අපි තුන්වෙනි කන්නකට යනවා මේ තමයි එතමයි දැක්ම ගියා මේ කන්නේ මොකද කරේ පහුගිය කාලෙම වතුර දෙන්නේ එක්කෝ දෙසැම්බර් මැද එක්කෝ දෙසැම්බර් අග වතුර දුන්නාම මොකද වෙන්නේ ජලාශ වලට පිරෙන වතුර ටික ඔක්කොම මුහුදට යනවා අපි නොවැම්බර් මුල වැඩ පටන් ගන්න ඕනේ ඊළඟට නොවැම්බර් මුල වැඩ පටන් ගත්තාම අපි කුමුරු යම් මට්ටමකට එනකොට ජලාශ වල තියෙන වතුර පාවිච්චි කරලා වැහි වතුර ටික ජලාශ ටිකට එකතු කරගන්න. ඊළඟ කන්නේ මුළු පොළොන්නරුවම මාර්තු 25 වෙනකම් පටන්. ඊට පස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේම තුන්වෙනි කන්නේකට යන්න අපට ලැබුණා. මම උදේට වඳිනකොට හැමදාම කියන්නේ නිසි කලට වැසි ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කළා බුදුන් වහන්සේ. සම මොකද හේකුව මේ මේ ගොවිතැනෙන් තමයි ජනතාව ඉදිරියට යන්නේ. ඒ වගේම අපි එකතු වෙලා හදලා තියෙනවා මාදුරාවේ දකුණු යුර සංවර්ධන. ජනාධිපතිතුමාට යෝජනාව ඉදිරිපත් කරාම පෙබරවාරි මාසේ රොෂාන් ඕගොල්ලෝ එකතු වෙලා මේක කරන්න මගේ අනුමැතිය දෙනවා. එදා 77 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා දිමුලාගල හාමුදුරුවෝ මේ ප්‍රදේශයේ ජනතාව පදිංචි කරද්දී ඒ ජනතාව එලවන්න කටයුතු කරා යම් යම් බලපෑම් මත මහින්ද රාජපක්ෂ මැතිතුමා අදිචි කළා ඒ ප්‍රදේශයට ගිහිලා කුඹුරු කරපු මිනිස්සු 2015 සිරිසේන මහත්තයා බලයට එනවත් එක්කම එලවලා දැම්. අන්තවාදී පිරිස් නිසා දකුණු යුර අපි ආරම්භ කළා ඉඩම් ටිකක් දීලා ඔප්පුත් දීලා අවසන් කරන්න කටයුතු කළා. නිසා එතන අක්කර 75000ක වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු සායේ වගේ අපිට කරන්න තියෙන ලක්දී පොළොන්නරුවට ජාතික පාසලක් අවශ්‍යයි අග්‍රගන්නේ පාසලක් ගල්ලෑල්ලේ ජාතික ක්‍රීඩාංගණයත් එක්ක මුල් කරලා අපි වැඩපිළිවෙල හදද්දී ඒ යෝජනා සියල් මේ පොතට දානකොට අතුකෝරළ මන්ත්‍රීතුමාගේ දැක්ම ඉදිරිපත් කරද්දී හොඳ අදහස් එතුමාගේ තියෙනවා මම ඒකයි කිව්වේ අපිට ගැළපෙනවා මේ ගමන යන්න ඕන දෙයක් යන්න අර එලහරකයි මීහරකයි බැඳහම එකට දෙන්න දෙපැත්තට යන වගේ ගමන හදන්න නිසා මම විශේෂයෙන් බුද්ධිමත් සංවිධානාත්මකව වැඩක් කරන්න පුළුවන් නායකත්වයට ගරු කරන ආදරය කරන චරිතයක් විදියට විශේෂයෙන් අතුකෝරළ මන්ත්‍රීතුමා පිළිබඳව මගේ ලොකු ප්‍රසාදයක් විශේෂයෙන් මම මේ රාජ්‍ය සීපා නිසා අපේ කඳවුර ඇතුළ ගත්තොත් මේක ඉන්නවා මගේ ප්‍රධානත්වයෙන් අමරකීර්ති අතුකෝරළ මහත්මයා ජගත් සමරවික්‍රම මහත්මයා ජී.ජී. චන්ද්‍රසේන මහත්මයා සිරිපාල ගම්ලත් මහත්මයා ජයසිංහ බණ්ඩාර මෙයා ඔබතුමාලා එතනින් තුන් දෙනෙකුට මනාප දෙීමේ මනාප අයිතිය තීන්දුව කිරීම තියෙනකොට ඒ අනුව ඔබ තෝරගත්ත අය මේවා කර කර සමාජ මාධ්‍ය වැඩසටහන යන්න ලොව ඒක අපි එක කඳ උඩ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපාතර මනාප පුරයක් නේ. සාපි එක කඳ උරා ඒ කඳ උරා ඇතුලේ එකට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන් කළා. ඒක ඇවිල්ලා සමාජ මාධ්‍ය පැත්ත, සෝෂල් මීඩියා පැත්ත. ඒ වගේම ඔයාලට පුළුවන් ප්‍රායෝගිකව තව මහ පොළොවේ කරන්නදී. දැන් ඔයගොල්ලෝ නියෝජනය කරන ග්‍රාම සේවා වසමේ මිත්‍රයේ දැක්කහම කොයි වෙලෙත් එයා ඇඩ් කරගන්න. අපේ ප්‍රතිපත්තියට එකතු වෙන කෙනෙක් නම් එයා ස්ථීරවම එකතු වෙනවා නම් සොයලා බලලා එයාව ගන්න. औद्योलिक हदाने संबंधी अवबोध कर
එවගේම තමයි මම කිව්ව සමාජිකව වැඩි කරගන්න. Facebook එක ඇතුලේ මොකද හේතුව මේ ව්‍යසනයත් එක්ක අපිට ගමට පණිවිඩ යන්නේ මෙතන. ඔන්න අපි උදාහරණයක්ල ගත්තොත් ඔබ කලහගල නම් කලහගල සමාජ මාධ්‍ය පාවිච්චි කරන ඉන්න සියලු දෙනාම අපේ පැත්තට අරගෙන ඒ අය අපේ එකේ අපිට ඇඩ් කරගත්තොත් ඒ අය හරහා සමහරට සමාජ මාධ්‍යයේ ඉන්න පුළුවන් පවුල් 600න් දැන් පොළොන්නරුවේ 160ක් ඉන්න සමාජ මාධ්‍ය. ඒක 160ක් සමාජ මාධ්‍ය ඉන්නවායි කියන්නේ ඒ 160 අපි ව්‍යාපදිංචි කරගන්නවා කියන්නේ ඒ දෙමව්පියන්ට මේ පණිවිඩය. මේ 160 බලන්න ඕන අපේදී. අපේ කරගන්න. අපේ කරගන්න බලන්න. ඒක තමයි විශේෂයෙන්ම අපි ඉල්ලන්නේ මොකද අපිට ඕන. අපේ ජයග්‍රහණය කියන්නේ ප්‍රතිවාදියා එකතු කරගන්නවා අපි. ඒක තමයි අපේ ජයග්‍රහණය. අතුකෝරල මහත්මයාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබෙනවා නම් මම තරම් සතුටු වෙන කෙනෙක් තවත් නැහැ. තව පොළොන්නරුවට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබෙනවා නම් මොකද වැඩියෙන් වැඩ කරන්නේ ඒව ලැබෙන්නේ. ඒක ලැබෙන්න ඕනේ ඒක නිසි තරත් තන දෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි අතුකෝරල මහත්මිය ලව දැම්මේ. මේ එකම පුද්ගලයෙක් සියල්ල කරන්න ඕන කියලා දෙයක් නැහැ. වැඩපිළිවෙල කරන්න නම් තනතුරු එතකොට වැඩියෙන් මුදල් ගන්න. පාර්ලිමේන්තුවට හතරක් යනවා කියන්නේ. එක මන්ත්‍රීවරයෙකුට දෙනවා නම් ශ්‍රම බලකාය රැකියා 1000ක් හතරක් ගියොත් 4000ක්. එක මන්ත්‍රීවරයෙකුට දෙනවා නම් මිලියන 200ක් මන්ත්‍රීවරු හතරක් යනවායි කියන්නේ මිලියන 800ක්. ඒ හතරම අපේ කරගන්න එතකොට අපිට පුළුවන් නාස්තියක් නොවි මේ මුදල් ටික අපි කොහොමද හරියට යොදවන්න. අධ්‍යාපනයේ 23 දියන්නේ කොළොන්න. එමුනම් අධ්‍යාපනයේ උඩට ගන්න අපි මුල් තැන දෙන්න ඕනේ. සෞඛ්‍ය ටික ගත්තාම පොළොන්නරුව රෝහලේ මොනවද තවත් අඩුපාඩු තියෙන්නේ. ඊට අමතරව අනිත් ඉස්පිරිතාල වල තත්ත්වය. ඒ ටිකට මොනවද අපි කරන්නේ? පොළොන්නරුවට තමන් කඩුවට වතුර ටික තිබ්බට අනිත් පැති වලට වතුර නැත්නම් ඒ ටික දෙන්න. මේ නිසා අනේ ප්‍රමුඛතාගත කරන්නේ කියලා කරද්දී හැම වෙලේම පොළොන්නරුව කියලා අපි හිතුවොත් උත්කලික ඕබේ අවශ්‍යතාවය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ වෙනුවෙන් රටියෙන් අපේ පැත්තට එකතු වෙන තරමට තමයි අපේ ජයග්‍රහණය අපේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය. සායතනදී මං කිව්වේ ඔබලා මෙච්චර කාල ශ්‍රී ලංකා හිටි ඔබලා එකා කියලා තල්ලු කරනවායි කියන්නේ අපි එතන කරා. ඔබලා UMP ඔබලා අපිට අවශ්‍ය නැහැ අපි දිනනවා කියලා තල්ලු කරොත් අපි කරා. අභිමානවත් දිස්ත්‍රික්කය. පරාක්‍රම බාහු ශ්‍රේෂ්ඨ ඒ නරපතිතුමා රජතුමා දී කරපු දිස්ත්‍රික්කය. මේවා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. නිසා එදා පරාක්‍රම බාහු රජතුමාගේ අභිමානය නැවත ගෙන්න ඔබතුමාලා කටයුතු කරන්නයි කියන ඉල්ලීමක විශේෂයෙන් සිහිපත් කරමි. හොඳට ඔබ ක්‍රියාකාරීව කටයුතු කරන්න. විම්මට්ට සමාජ මාධ්‍ය ෆෝන් එකේ පමණක් නෙමෙයි විම්මට්ට මේදී ඔබ ඔබේ දායකත්වය ලබලා දෙන්නයි කියන ඉල්ලීමත් අපි විශේෂයෙන් කරමි. තමන්ගේ දේ අපි කරගන්න ඕන වගේම දිස්ත්‍රික්කයක් ගොඩදාමුයි කියන චේතනාවත් එක්ක යන්න. අවුරුදු 30ක් මම ගන්නෙ නෑ අපි ගන්නෙ නෑ අපි අතුකෝරල මන්ත්‍රීතුමාලා එකතු වෙලා මේ අවුරුදු 5 ඇතුළත දැනෙන තනකට පොළොන්නරුව දැනෙන තනකට පොළොන්නරුව නිසා අපිට අද සතුටු වෙන්න පුළුවන් මෙතන ඉන්න ඔක්කොටම. ගෝඨාභය මහත්තයාට කතරේ ගහපු හින්දා අද ලෝකේ අංකයකට කොරෝනා ව්‍යසනය මැඩලපු රට ලෝකයේ අංකයකට ශ්‍රී ලංකාව වෙන රටවල් නෙමෙයි. ඒකට අපේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවක් ඉඳලා රෝගීන් 800 ගානයි ජීවිත අපිට අහිමි වුණේ නැමේ. ඒකට මේ අතින් බැලුවාම අංකයකට මේක මැඩලන්න අධිකරු ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. ඒ අපි එතුමා පත් කරගත්තා. නිසා අපි ගත්ත තීන්දුව හරි. නිවැරදි තැනෙහි. මේවා දෙන්න ජනතාව. මේවා දෙන්න නොදීලා ඔබේ කාර්යභාරය හරියටම ඉෂ්ට කරගන්නයි කියන ඉල්ලීමක් කරමින් ඒ වගේම හැම වෙලේම සෞඛ්‍ය ක්‍රමවේද පාවිච්චි කරන්න. මොකද මේකේ දෙවනි රැල්ල ඉන්න පුළුවන් තුන්වෙනි රැල්ල ඉන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්න. අපි ඇඟිලා ඉන්න බෑ අපිට කාටවත්. අපි යන්න වෙනවා, අපිට වැඩවලට යන්න වෙනවා, ක්‍රියාකාරී වෙන්න වෙනවා, රට පටන් ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියා කරමුයි කියන ඉල්ලීමක් විශේෂයෙන්ම කරමින් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ අමර කීර්ති අතුකෝරල මැතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක් කරන්න ඔබේ සහයෝගය
ලබලා දෙන්නයි කියන ඉල්ලීමක් කරමින් එතුමාගේ අංකය ආවේ දෙකේ තුමාගේ මේ නිසා එතුමාට සහයෝගයක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් ඔබට ජය වේවායි පතමි විවිධ රත්න ආශිර්වාදේ පතමි ඔබේ බලාපොරොත්තුව ඔබේ පුද්ගලික බලාපොරොත්තුවත් අපි ඉෂ්ට කරලා දෙන්න උපරිමයෙන්ම කටයුතු කරනවා කියන සමුගන්නවා ඕම ස්තුති වසර පහක් අපි එක්ක ඉඳපු ඔබසම आमंत्रण करो अपे डिस्ट्रिक्ट नायक करो शांति सिंह मतलब।